ඔහුද ෆාම් හවුස් එකේ ඉන්නේ දවස් 34කට පස්සේ. ඔහු ෆාම් හවුස් එකට ආවිටම වගේ ආ එළිය කුමක්ද සපෝට සිතාගත නොහැක. කාමරේ ඔහු වෙනින් පිළිල කර සපෝ කුස්සිය පැත්තට ගියේ පාළුවට. මිස්ගේ ලස්සන ස්වීටර් ටික අපරාදේ නේද අක්කේ? ඔහු කුස්සියට වී ප්‍රේමා සමග කතා කරන හඬැසි සපෝ කැම කාමරේ නැවතුණායි. ඒ ඇයි මල්ලී? නෑ දැන් පතනින් ගියාට පස්සේ ස්වීටර් උන නෑනේ. අපරාදේ. මේ ස්වීටරයක් දාන ඉඳි හරි ලස්සනයි. ස්වීටර් දාන් ඉන්නේ නැතිකොට මල් ලස්සන නැද්ද? සපෝගෙන් ඇසුවේ සිතිනේ. මල්ලිටත් දුකයි නේද ෆාම් හවුස් එකෙන් යන්න වෙන එක ගැන? නෑ සාගර එක විටම කියවේ. සපෝ බිත්තියට බර වුවාය. ඇයි? අපි ඔක්කොම යනවනේ. ඔන්න මිස්ලා ඉඳිද්දි මට විතරක් යන්න වුණා නම් මං පතනි දිගි අඬ යයි. සපු අන්ධකාර කාමරේව අඳුරට සිනාසුනාය. ඉතින් දැන් මල්ලි කැන්ඩි ගියා මොනාද කරන්නේ? ඔහු ටික වෙලාවක් යනතුරු කතා කළේ නැත. ආ මල්ලි ගිම් බලනවා කි. ඔහු බහුවේ සපුට සිතුනි. ඔහු මේ නෝරයන්නේ නිව්සීලන්ඩ් ෆාම් එකේ ඉඳුම් හිටුම් කැම්බියම සමග හොඳ රැකියාවක් ලැබී තිබියදී. සපු කුස්සියට ආවේ එවිටේ. කෝපි බොමු ප්‍රේමා බේබි එනකල් අපි උන්නේ සියනන් අද බ්‍රැන්ඩි බෝතලේ එළියට අරගෙන ප්‍රේමට බයිට් එකක් හදන්න වෙයි. සාගර මල්ලි ගෙදරාපු සතුටට වෙන්නේ නැති. සපුට හොදෙස බැලුනි. කොච්චර කළත් තාම වහ කතා නොකරන්නේ ඇයි? මාරෑ වනතුරු සපුට නිින්ද ගියේ නැත. කවුදෝ විසින් නිින්ද පැහැරගෙන ගියා බඳුයි. සපු ඇඳේ දහදුළු සතාවක් ඒ අතර මේ අතර වැතිරි නිදන්නට හැදුවායි. එහෙත් නිින්ද අහලකවත් නැත. ඇස් යන්තමට පීවී කියද එකරුවත් දෙනෙත් පටලි ඉරාගෙන මෙන්න ඇඳෙන්නා බඳුයි. හදවතේ නිින්දත් සැනසීමත් එක ඇස් දෙකක බැල්මකින් හොරාගත්තා බඳුය. සපු කාමරේ පතනේ පැත්තට වන්නට තිබු දිග ජනෙලිය අරගෙන කුඩා බැල්කනියට ආවේ. රැට ඒ බැල්කනිය සිට ඈත කඳු කරේ දෙස බලද්දී ලස්සන නිසායි. සපු බැල්කනියට ආවිටම වගේ ඇයට බැලුනේ ඒ බැල්කනියට සමාන්තරව තිබූ මල්ලිගේ කාමරේ බැල්කනිය දෙසේ. ඒ බැල්කනිය අඳුරු සෙවණැල්ලක් මෙන් තිබూరుව හඳුනා ගන්නට සපුට වැඩි වෙලා ගියේ නැත. ඔහුටත් මේරෑ නිින්ද යන්නේ නැද්ද? මේරෑ හැරි තමා මෙන්ම බැල්කනියට පැමිණ මේ කඳු කරේ දෙස බලා ඉන්නට ඔහුට සිතුණි ඇයි? සපු බැල්කනියට තිබූ පය හිමම කාමරයට තබා තොරෙද්ද අතරින් ඔහු දෙස බලා උන්නාය. මේ සීතලේ බැල්කනියට වී ඌ පතනේ දෙස බලාගෙන සිතමින් ඉන්නේ මොනවාද? සපු හැමෝම සෑහෙන වෙලාවක් ඌ දෙස බලා උන්නාය. ඔයා මේ වෙලාවේ හිතන්නේ මොනවද කියලා මට දැනගන්න පුළුවන් නම් සපු සිතුවාය. එකවරම වලාකුලකට මුවාව තිබූ සඳ පතනේ ටිහලාසෙ මුදුනට ආවේ. එය සමගම අඳුරු සෙවණැල්ලක්සේ පෙනුණු ඔහුගේ මුණ ආලෝකමත් විය. කල්පනාවරව ඈත අහසට යමෝ තිබූ ඒ මුහුණ දෙස සපු බලා උන්නේ තරුවක් සඳක් දෙස දැරියක බලා ඉන්නාක් මෙනි. මේ තරම් නොසල්ලි ඉඳ ඔහු හිතන්නේ කාගෙනද? කොස් අසන්නට තරම් හිතක් සපුට ඇති විය. සපු සෙමෙන් සෙමෙන් කෝසිර ගොස් කේතලේ ලිප තැබුවාය. ඊටත් පසු කෝපය හදන්නට කෝප හැඳි ගත්තාය. ප්‍රේමාට හැරෙයි බියට ඇය කෝපය හැදුවේ සෙමිනි. කෝපි කෝප දෙකක් හදාගත්තේ ඒ දෙකම අතතිව කාමරයට ආවයි. එක කෝපි එකක් ඇගේ කාමරේ තබා සපු ඔහුට හැදුව කෝපි එකද ගෙන සපු මල්ලි කාමරයට ගියාය. මල්ලියද ලස්සනට පුරවාගෙන නිදිය. කොල්ලා එහෙම ලස්සනට නිදාගන්නේ නැත. අද ඔහුට මෙසේ පුරවන්නට ඇත්තේ ඔහු බව සපු දනි. තමා කාමරයට ආව ඔහු දන්නේ නැත. තාමත් ඔහු බැල්කනියේ. සපු කෝපි එකද ගෙන බැල්කනියට පිවිසෙන දිග ජනේලයේ අද්දරට ආවයි. සන්දේශ බලා වුණු හැරි බැලුවි කෙල්ලගේ සුඳ දැනි. මොහොතකට කලින් දුටු සඳරත් වඩා පීකුරු සඳත් දොර අද්දරට මීරෑ ආවේ කෙසේදයි සාගර සිතුවේ පුදුමේනි. මේ මිස් අනේ මිස් නිදි නැත්ද? දැන් ගොඩක් රෑ වෙලානේ. කෙල්ල කතා කළේ නැත. රෑවේ තමාට පමණක් නොවේ. නිදානගත්තේ තමා පමණක් නොවේ. සබු හොයත කෝපයක දිගු කර මිමුණුවාය. සඳරස් කිරණක් වැටුණු ඔහුගේ මුහුණ මොහොතකට බලා සපු හැරුණාය. මිස් ඔහු කතා කරද්දී සපු ගිලාය ඇවිලීගෙන ගියේ.
ඒ හඬත් අර ඉස්සර පතන අතරින් හමා දෝංකාර දුන් හඬත් එක සමානයි. මට මේ දින කරුණාට මම මොනාද මිස් දෙන්නේ? ඔහුගේ හඬාවේ ගොරෝදයක් මෙනි. සපු ගල්රුවක් මෙන් නොසලී උන්නායි. කවදාහරි දවසක මම්මගේ ජීවිතය හරි මිස්ට දෙනවා. සමහර විට මට වාගෙන් දෙයක් දවසක ඉල්ලන්න වෙයි. එදාට මට ඒක දෙන්න. සපු කිවි සිතිනේ. සාගර බැල්කනින් මෑත්ති ඇයි පිටුපවුන් තැනට ආවාය. ඔහුගේ අත ඇගේ හිස මතට ගියේ පුදුමාකාර ලෙසිනි. සපු එවුලන් ලය තද කරගෙන උන්නාය. දැන් ගොඩක් රෑ වෙලා. ගිහින් නිදාගන්න. බුදු සරණයි. සාගර කිවි ආදරේනි. වාටත් බුදු සරණයි. ඈ සිතින් ගියා වේගෙන් කාමරයට දුවා ආවාය. එහෙම මැන්දට වැටුණොයේ කොට්ටේ ලයට දබාගෙන දැසින් නොනවත්තා ගලා යන කඳුලට ඔහේ ගලා යන රිදි දුන්නාය. හදවත ගීතබමින් මේ ලයට ගලා එන්නේ කුමක්ද? දිපැත්තේ කාමර දෙකේ නුනිදා පහන් කළ දෙන්නටම සිතුනි බරව හදවතිනි. පතනට අලුතින් ඉරෙලිය වැඩුණු පැහැවර පාන්දර සාගර උදෙන් මැහැරුණි. ඔහු එළුම්පටි දැමුව අත එහෙට මෙහෙට කර බැලුවේ. දැන් ඒ අත එහෙම ඇඳුම් ගන්නේ නැත. තනියස දක්කා හෝ කොට කලිසමක් ඇඳ ඊට උඩින් අධික ටී ෂර්ට් එකක් තමාගත් සාගර පාවණි වල දමාගෙන කුස්සිටාය ප්‍රබෝධමත් පවෙනි. ආ මේ මොකද මේ? ඔබ දෙක ප්‍රේමයසේ පුදුමේනි. අද මාර ෆිට්ටක්කි. පේනවා පේනවා ඒක. ප්‍රේමත් ඒක උහත තැබුවාය. අක්කේ මල්ලියේ ලොකුනෝන නුවර යන දවසක් ගැන කිව්වේ නැත්තාක්කේ? ඉක්මන්ට යන්න ඕන කිව්වා මල්ලි. නුවර ගිය පිළියලක් කරන්න එපැයි. ගේ ටිකක් පරණ පාටට හැරිලා තිබ්බේ නේද අක්කේ? ඒකනේ. ඔහු තේ ගතේ තබාගෙන කල්පනා කරන්නේ මොනවදයි ප්‍රේමාදානි. මට ලොකුනෝනාගේ තේක දෙන්න අක්කේ. මං ගිහින් දෙන්න. මිස්ගේ තේකත් එහෙනම් දෙන්න. ලොකු මහත්තයා නම් ඇහැරෙද්දි පරක් වෙනවා. හා මිස්ගේ තේකත් තියන්න. ප්‍රේම සපුගේ තේකත් ට්‍රේක් උඩින් තැබිය තොල්පට තද කරගෙන සාගර මුලින්ම ගිය සපුගේ කාමරයට. ඒ තිබුණේ විවෘත කරේ. කෙල්ල නිදාගන්නේ දොර වසාගෙන නොවේ. සාගර එකවර කාමරයට නොගොස් දොර අද්දරින්ද කාමරයේ දෙස බැලුවේ. සපුන්නේ හැරි ඇඳට මීගෙන. සමහර සීතල පාන්දරක එහෙමම ඇඳින් බහින්නට ඇඟට පණක් නැත. ඒ වෙලාවට පුරවාගෙන ඇඳවිට්ටමට බරවි සපු ඔහේ ඇස් පියාගෙන ඉඳි. ගුඩ් මෝර්නින් මිස්. ඔහු කාමරයේ දොරකඩ සිට කියද්දි සපු දෙනෙත් තෙරේ ගැස්සීගෙන. මං තම අද මිස්ට තේ ගෙනාවේ. ඔහු අද අපූර්වය. ලෙඩ පාට කොහෙද නැත. කොට කලිස මැද ටී ෂර්ට් එක දමාගෙන ඔහුන් අයුරු දකිද්දි සපුගේ ඇතුළු හිතට සතුටක් දැන්නේ. ආ මිස් පොන්න. සාගර ට්‍රේකින් තේකගෙන ඇය අතර තැබුවාය. රෑ ඇඳුම ඇඳවුන් කිල්ලගේ මෝනින් ආයේ වෙනස්ම ලස්සනකි. අද අපි කැන්ඩි ගෙවල් පැත්තේ යන්න මිස්. බල්ල තියෙන දෙයක් අස් කරන්න ගමු. යන ගමන් අපි නුවරලියෙන් දෙමළ මිනිස්සු දෙතුන් දෙනෙක් අරන් යන්. එතකොට ඉක්මන් මේක ඉවර කරගන්න පුළුවන්. යන්නේ නේද? සාගරයේ සේකියා කෙල්ලගේ මොහොන දෙස බැලුවාය. ඇය තොල්පට තද කරගෙන බිමට net පර කළාය. ඇයි කැමැත්ත දුන් බව දැන් සාගර දනී. හරි මං ලොකු නෝනටත් තේ දීලා කියන්නම්. අපි මිස් බ්‍රෙක්ෆස්ට් යන ගමන් ගමු නේද? සපු බලා උන්නේ කියවමින් ඔහු යන අයුරිය. ඔහු යද්දි මුවට නැගෙන මදහස සෑහෙන වෙලාවක් යනතුරු ඇගේ මුව මත තිබුණි. අනේ අද ඔයාද තේගෙන ආවේ? සුජාතා කිවි ආදරේනි. සාගර ඇතර තේකදී ඇගේ ඇඳ මත වාඩි වූයේ. ඉස්සර අම්මට අසනේ පුනාම මං අම්මට ඇඳින් බහින්න දෙන්නේ. ඇඳේම තියෙනවා. එදාට මං තම තේ හදලා ගේන්නේ. උදේට කෑම හදලා ට්‍රේ එකක තියාගෙන ඇඳට ගේනවා. ඉතින් අම්මට දුක ඇති. ඒ වෙලාවට අම්මා කියන්නේ මට නොකලට කමක් නැහැ. කවදාරි වයිෆ්ට බබා ලැබෙන්නේ ඉඳිද්දි මේ වගේ සලකන්න කියලා. ඔය ටික කියද්දි සපු තේකත් වැගෙන ඒ කාමරේ දොරකඩට වී මේ දේවල් අසා උන්නාය. ඇත්ත පුතේ තමන්ගේ වයිෆ්ට බබා ලැබෙන්නේ ඉඳිද්දි එහෙම කරන අය හරි අඩුයි. ඒකයි වාගේ අම්මා එහෙම කියන්නේ ඇත්තේ. කවදාරි එහෙම වයිෆ්ට කරන්න. අම්මගේ කතාවට සපුගේ ඇතුල් අය සෙලවින. ඔහුගේ වයිෆ් කවුද?
අපි අද නුවරයන් ලකුණෝන ගෙවලස් කරලා දාන්න අනේ අන්නෝන රත්තරන් ඒත් ඔයාට මට බුදු ෆිට් ලකුණෝන මේ ඕ අත එමේ අත කෙරකුවේ සුජාතා සබෝදස බලා සිනාසුණයි එහෙනම් යම් පුතේ සාගර කාමරෙන් ගිය පසු සපුව අම්මා ළඟට වීත් ඇගේ බඩට හිස තබා ඇඳ ඇලුණායි ඇයි මැනික මොකුත් නෑ අම්මා මොකුත් නැති වෙන්න බෑනේ පැටියෝ සුජාතා කියේ ආදරේනි ඉක්මනට නුවර යන්නේ ද අම්මා ඔව් මේගි ඉක්මනට අස් කරලා දෙමු තාත්තා එයා කොහෙ හිටියත් ගෙදර නෑනේ මං නුරට ටාන්ස් එකක් ගන්න කිව්වමු කිවි සමහරට කොළඹ යන්න වී කියලා අම්මට මං ලැබෙනකොට තාත්තා ළඟ නැද්ද එතකොට මං ගාව හිටියේ තාත්තා නෙමෙයි පුති වාගේ සීයා ලංකාව වටේම මට කැම ගෙනත් දෙනවා සබුට සීවි සාගර මොහොතකට පෙර කිව් දේ ඔයාට එහෙම වෙන්නේ නැහැ ඔයාට බබෙක් ලැබෙන කාලෙට වාගේ මහත්තයා ළඟටම වෙලා ඉඳි අම්මා කිවි එහෙමයි නැහැ කියලා එක්කෙනෙක් හරි ඇති මිනික ඒත් ඒ කවුද සබෝ සිටි අසර නොවේ සබුට අම්මාගේ උනසමින් එකවර මිදින්නට මහ ලෝභකමක් දැම්මේ අම්මාගේ උගල මේ තරම් සනීපයි උනසුම්මයි අම්මේ සුජාතා කතා කළේ තේක බොබින් කෙල්ලගේ හිස අතගාමිනි නුවර ගියාට පස්සේ ඉතින් මම මොනාරි තව ටිකක් ඉගෙන ගන්නද ඇයි මෙනික එකපාර එහෙම හිතුවේ සුජාතා ඇසේ ආදරේනි කෙල්ල කතා කරන්නේ සංගවගත බියකින් මිනි ගෑන දරුවන් එහෙමයි නිතරම තමන්ගේ අනාගතය ගැන ඉන්නේ අවනිශ්චිත බියකිනි මට වෙලාවකට හරි බයක් එනවා අම්මා තමා සිතුව හරිය කෙල්ල ඉන්නේ බයෙනි ඒ බියට හේතුව කොමද්ද කියලා ඇය දැනගෙන හුන්නයි තාත්තා මං ගැන මොනවා හිතාගෙන ඉන්නවද දන්නේ සුජාතා ටික වෙලාවක් යනතුරු කතා කළේ නැත තාත්තා ඔයා ගැන මොනවා හිතාගෙන උන්නත් පුතේ ඔයා බය වෙන්න එපා ඔයාව මං දන්නවා මං විඳපු දුක් මම ඔයාට විඳින්න දෙන්නේ නැහැ. සමු නීඩව සෑහෙන වෙලාවක් උන්නායි. ඉස්සල නూరు යංකෝ අපි හිමීට කතා කරමු. මල්ලිත් එතකොට අපි ගාව නේද අම්මේ. මට තියෙන ලොකුම සැනසීම මේක. කොල්ලත් හරි සතුටින් ඉන්නේ. යාළුවත් ඉන්නවනේ. සපු සිනාසේ කියේ සාගර ගැන. සාගර හරි වටින දරුවෙක්. ශ්‍රීදාතා කිව්වේ පමණකි. ඔයාමට නොකිය කියන්නේ මේ වටිනා දරුවව රැකගන්න කියලාද? සබු සිතින් ඇසුවාය. යන්න ගිහින් ඇඳගන්න. සබු අම්මාගේ උකුලෙන් මිදී කාමරෙන් පිට වුවාය. දුගෙනා කෙල්ල සාලියුන් සාගරව දෙක ගමන බාල කළාය. ඔහු උන්නේ සාලේ කබඩ් එක මත තිබූ ඡායාරූප ඇල්බමේ බලමිනි. පින්තූර හොරා. මගේ තවත් පින්තූරයක් හොරගම් කරන්න වෙන්නේ නැති ඇල්බම් එක බලන්නේ. සබු කාමරට ගියේ සේ සිතමින් තනියම සිනාසෙමිනි.